අමතමත් දංකොටුව ප්‍රදේශයේදී මෙල් බවුසර් දෙකක් සංගවල තිබිලා අහුවෙලා තියෙනවායි කියලා වාර්තා වුණා. ඔබතුමාලා මේ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් තියෙනවද? මේ විදිහට මේ තනින් තන මේ පොල් තෙල් සම්බන්ධයෙන් හංගල තියෙන ද්‍රව්‍ය අහුවෙනවා. අපට වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව නම් විස සහිත පොල් තෙල් අඩංගු කන්ටේනරයක් කොහෙන්වත් හමු වෙලා නැහැ. බවුසරයක්වත් කන්ටේනරයක්වත් එහෙම සැකයි කියලා යම් අය තොරතුරු දීම මත පරීක්ෂණ සිදු වෙනවා. ඒවැයේ විස සහිත පොල් තෙල් තිබුණු බවට මෙතෙක් තහවුරු වීමක් සිද්ධ වෙලා නැහැ. ඇත්තටම මේ සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව නීතිය ක්‍රියාත්මක කරන්න රජය දැඩිව අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා. එහිදී අදත් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සඳහන් කරේ මෙම කන්ටේනර් මුදාහැරීමක් සිදු වී ඇති බවට තාම කිසිම තොරතුරක් නැහැ. බොහොම පැහැදිලි විගණනයක් සිදු වෙනවා. සාප සඳහන් කළ යුතු කාරණේ තමයි ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලුම ආහාර ද්‍රව්‍ය, පොල් තෙල්, පාම් තෙල් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම අඛණ්ඩව නිරීක්ෂණය කරනවා. ඔවුන්ගේ තත්ත්ව සාම්පල නිවැරදි ප්‍රමිති සහතික ලැබුණාගෙන් පසුව තමයි මේ සියලුම ආහාර ද්‍රව්‍ය රටට නිදහස් කිරීම සිදු වෙන්නේ. ඇත්තටම පළවෙනි වාර්තාව මෙම ඇෆ්ලොටොක්සින් කියන විෂද්‍රව්‍ය මෙහි අන්තර්ගත බවට පළවෙනි වාර්තාව ලැබුණු සැනින්ම මාර්තු මාසේ 4 වෙනිදා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් විසින් මේවා සියල්ල නිදහස් කිරීම නතර කළා තිබෙනවා. බොහොම පැහැදිලිව මුද්‍රා තබලා වෙළඳ පොළට මුදාහැරීම නතර කළා තිබෙනවා පළවෙනි අවස්ථාවේදීම. කේකින් මේ හා සම්බන්ධයෙන් වැරදීමක් සිදු වෙලා තිබෙනවද කියන කාරණය පිළිබඳව රේගුව දැඩි ලෙස පරීක්ෂණ කරනවා. එම පරීක්ෂණ වලින් පසු බොහොම පැහැදිලිවම එහා සම්බන්ධ වැරදිකරුවෙක් සිටිනවා නම් අපි ඊටාම පැහැදිලිවම ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරනවා.